පිළියන්දල දම්පේ TNL ප්‍රධාන පාලක මැදිරියේ සිට නැවත අපි සජීවී සම්බන්ධතාව ලබා ගන්නේ TNL ධර්මප්‍රදීප ඉල්පුන් පොහදා සජීවී විකාශයේ මෙවර අපි ඔබ වෙත ගෙනෙන ලබන දකුණු ලකේ ගාලු දිසාවේ ගඟබඩපත්තුවේ බද්දේගම මේ ඉතාමත්ම පෞරාණික විහාරස්ථානය අපි මේ විහාරස්ථානයේ හඳුන්වන්නේ සෛල කෝටාරාම පුරාණ ගල්ලෙන් රාජමහා විහාරස්ථානයේ මේ විහාරස්ථානයේ වවුලාගල ප්‍රදේශයේ පිහිටා තිබෙන්නේ මේ ප්‍රදේශයේ ඉන්න මහා සැදැහැවතුන් පිරිසක් අපි හඳුනා ගන්නයි මේ සූදානම. ලොව අසීරුම වීර වික්‍රමාන්විත ක්‍රියාන්විතයට උරදුන්න වීර සෙන්පතියන් හා සමාන සම්මානලාභින් පිරිසයි මේ සැන්දෑ භාගයේදී අපි හඳුනාගන්නේ. ඔවුන් සැබවින්ම ලොව තියෙන දුලබ අසීරුම කාර්යයට උරදුන් සෙන්පතියන් කීප දෙනෙකුවත් මානිවරදී. ලොව අසාමාන්‍ය අසීරුම කාර්යය තමයි කඩු ගිලීමත් ඒ වගේම යුද වැදීමත්. මේ සියලු කාර්යයන් ජයග්‍රහණය කරලා දුන්නොත් දානය ලැබේ නිදානය කියන කාරණාව ජයගත්ත ඒ දානපතියන් හඳුනාගන්නනේ අපේ සූදානම. ඔවුන්ට ඔවුන්ගේ සේවය යගෙමින් සම්මාන පිරිනැමීමේ කාර්යයයි මේ මොහොතේ සිදුවෙන්නේ. අපි ඉතාමත්ම ගෞරවපූර්වකව ආරාධනා කර සිටින ආරම්භයේදීම දේශබන්ධු සම්මානලාභී විහාරස්ථ දායක සභාවේ ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨ සභික, ඒ වගේම විහාරස්ථ බුදුපිළිම ප්‍රතිස්ථාපන කමිටුවේ ගරු සභාපති, දේශබන්ධු ශාස්ත්‍රපති ගීගනගේ මර්වින් සිල්ලා මර්වින් සිසිර කුමාර මැතිතුමාට අපි ආරම්භයේදීම ආරාධනා කර සිටිනවා. මේ විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ප්‍රධාන ආචාර්ය අවසරයි අපේ ගෝණපීනවල මේදානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතින් පළමු සම්මානය ලබා ගන්නා හැටියට. ඒ වගේම අපි ඊළඟට ආරාධනා කර සිටින්නේ වවුලාගල මරණාධාර සමිතියේ වත්මන් සභාපති, ඒ වගේම දක්ෂිණ දරුවෝ සංවිධානයේ ලේකම්වර, බොහෝ සමිති සමාගම් රැසකම නිලතල රැසක්ම හොබවන බුදුපිළිම ප්‍රතිස්ථාපන කමිටුවේ ක්‍රියාකාරී දායකත්වයක් දරූ UG සිරිවර්ධන මහතාටත් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඊළඟ සම්මානය ලබා ගන්න හැටියට. ඒ වගේම ඉන් අනතුරු අපේ මේ ගෞරවනීය ආරාධනය දිවයිනටම සාමිනිසුරු කල්පේ ලියනගේ චන්ද්‍රපාල මැතිතුමා වෙත. එතුමා තමයි සමාජ සේවාවෙන් බොහොම නිරත වෙන අපේ රට දය වෙනුවෙන් තමන්ගේ ආදරණීය පුත්‍ර රත්නයන් පවා දයට කැප කළ සෙන්පති පියංකර ලියනගේ සෙන්පතියාගේ ආදරණීය පියාණන් වන, ඒ වගේම මෙම විහාරස්ථානයේ සංවර්ධනය උදෙසා විශාල දායකත්වයක් ලබා දුන් දිවයිනටම සාමිනිසුරු ලියනගේ චන්ද්‍රපාල මැතිතුමාටත් අපි ආරාධනා කර සිටිනවා ඊළඟ සම්මානය ලබා ගන්න හැටියට. ඒ වගේම ව්‍යාපාරික අජිත් කුමාර මහතාටත් අපි ආරාධනා කර සිටිනවා. තරුණ ව්‍යාපාරිකයෙක් විහාර සංවර්ධනයේ උදෙසා අනුූපමේ මෙහෙවරක් කරපු අජිත් කුමාර මැතිතුමාටත් අපි ආරාධනා කර සිටිනවා ඊළඟ සම්මානය ලබා ගන්න හැටියට. ඒ වගේම මේ විහාරස්ථානයේ ධර්ම ප්‍රචාරක සේවාව සඳහා අනුූපමේ මෙහෙවරක් ඉටු කරන බොදු දෙවිය අර්ථවත් කිරීමට ජීවිතයේ බොහෝ ඕනෑපකම් සඳහා පන්සලේ නිරන්තර දායකත්වයේ සපයන ඕමාන් දේශයේ විහාරාධිපති හිමියන් අපේ රටට වඩම්මා මේ රටේ ජනතාවගේ ආගමික මෙහෙවර සිදු කිරීමට විහාර සංවර්ධනයට ධර්ම ප්‍රචාරකට උරදුන් පාලිත රත්න පණ්ඩු වාවල මහතාටත් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ මොහොතේ සම්මාන ලබා ගන්න හැටියට. පාලිත රත්න පණ්ඩු වාවල මෙතුමාටයි ඊළඟ සම්මාන පිරිනමන ලබන්නේ. ඒ වගේම සිරිල් දෙල්තොට මහතාටත් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා විහාරස්ථ විශාකා කුලගණ සමිතිය ආරම්භ කිරීමටත්, ඒ වගේම ගිනිහල්ගේ ඉදිකිරීමේදී කරපු ඒ අනුගිමේ අගයමින් දෙල්තොට කන්ට්‍රැක්ෂන් ආයතනයේ කරපු දායකත්වයේ අගීම සඳහා සිරිල් දෙල්තොට මහතාටත් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ අවස්ථාවට එකතු වෙන නිසා. විශ්‍රාමලත් හෙද නිලධාරී දයා කල්පගේ මෙතිනියටත් අපි ආරාධනා කරනවා. විහාරස්ථ මාසික විදුලි බිල් බැරපැන සඳහා දායක වීම, ඒ වගේම උඩමළුව ඉදිකිරීමේදී පූර්ණ දායකත්වයක් ලබා දීම වෙනුවෙනුයි විශ්‍රාමලත් හෙද නිලධාරිනී දයා කල්පගේ මෙතිනියට එම සම්මානය පිරිනමන ලබන්නේ. සෝමා හෙට්ටිගේ මෙතිනියත් මේ විහාරස්ථානයේ නව විහාරස්ථානයේ බොහෝ විහාරාංග නිර්මාණය කිරීමට අනෙගි මෙහෙවරක් දායකත්වයක් සැපූ අපේ දායක සභාවේ සිටින ඔවසියක් ඇටියට අපේ ස්වාමීන් වහන්සේ හඳුන්වා තිබෙනවා. කුලගණ සමිතියේ බලාත්ම කිරීම වන්දනාචාරිකා කිරීම සඳහා පිළිගැන්වීම උදෙසා
සෝමා හෙට්ටිආරචි මැතිණියට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. උඩමළුවේ බෝමළුව නිර්මාණ කිරීම සඳහා අනුපමේ දායකත්වයක් ලබා දීම වෙනුවෙන් මෙම සම්මානය ලබා ගන්නා හැටියට. සුසිලා ගුරු මහතාවටත් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. විශාකා කුලගණ සමිතියට නායකත්වය දෙමින් බොහෝ පූජා භාණ්ඩ විහාරස්ථානයට පූජා කිරීම වෙනුවෙන් අපි එතුමියටත් විශේෂ සම්මානයක් පිරිනමීමට සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා සුසිලා ගුරුගේ ආදරණීය අපේ දහම්පාසලේ ආචාර්යවරියටත් ආරාධනා කර සිටිනවා. සුසිලා ගුරුගේ මාතාවටත් එම සම්මානය ලබා ගන්න හැටියට. මීළඟ සම්මානය අපි විශ්‍රාමලත් සෞඛ්‍ය නිලධාරිණී කුසුමා ලියනගේ මැතිණියට ආරාධනා කර සිටිනවා. උඩ බෝමළුව වෙනුවෙන් ඉඩමක් පූජා කිරීම, මම හිතන්නේ ඉතාමත්ම අනගි මෙහෙවරක්. දුටුගැමුණු රජ දවස සිට පැවතෙන ඉතාමත්ම පැරණි බෝධීන් වහන්සේ නමක් මෙහි විහාරස්ථානයට ආසන්නයේ ඉඩමේ වැඩවාසය කරනවා. එම විහාරස්ථානය මේ විහාරස්ථානයට අනුබද්ධ කිරීමට ඉඩම් ලබා ගැනීම අද දවසේ කාලීන යුග මෙහෙවරක් වී තිබෙනවා. මේ විහාරස්ථානයට අයිති නැති තවත් ඉඩම් භූමි බොහොමයක් තිබෙන බව අපේ නායක හාමුදුරුවෝ සඳහන් කරා. නිසා මේ ඉඩම් පරිත්‍යාග කිරීම ඉතාමත්ම වැදගත්. මේ ඇගේම වෙනුවෙනුයි විශ්‍රාමලත් සෞඛ්‍ය නිලධාරිණී කුසුම් ලියනගේ මැතිණියට එම සම්මානය පිරිනම ලබන්නේ. ඒ වගේම මේ විහාරස්ථානයේ මේ අද TNL ධර්මප්‍රදීප සජීව විකාශය ඔබ වෙත ගෙනෙන්නට දායකත්වයේ සැපවීම වෙනුවෙන්, ඒ වගේම අපේ රටේ රූපවාහිනිය හඳුන්වා දීම වෙනුවෙන් අපේ රටේ ලාංකේය රූපවාහිනියේ නිර්මාතෘවරයාණන්ටත් විශේෂ සම්මානයක් පුදන් විශේෂ සම්මානයකින් පුද දෙන්නට අපේ නායක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වී තිබෙනවා. ඒ නිසා අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ශ්‍රී ලාංකේය රූපවාහිනියේ නිර්මාතෘවර TNL මාධ්‍ය ජාලයේ ගරු සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමාටත් සම්මානයක් ලබා ගන්න හැටියට මේ අවස්ථාවේදී. මම හිතන්නේ බොහොම නිහඬ අමිල යුග මෙහෙවරක් කරනවා. මෙවැනි විහාරස්ථාන වලට සෑම පුන් පොහෝ දිනයකටම ගිහිල්ලා මෙවැනි විහාරස්ථාන ගම් දනව් නගා සිටීමේ ඒ උතුංග මෙහෙවර නිරත වෙන යුගකාරක මෙහෙවරක නිරත වී සිටින ශ්‍රී ලාංකේය රූපවාහිනියේ නිර්මාතෘවරු අපේ රට රූපවාහිනිය හඳුන්වා දීමේ ඒ පුරෝගාමී මෙහෙවර ඉටු කරපු ශාන් වික්‍රමසිංහ මැතිතුමායි මේ තිළන සම්මානය මේ මොහොතේ ලබා ගන්නේ. ඊළඟට අපි ආරාධනා කර සිටිනවා උඩබෝමළුව වෙනුවෙන් ඉඩම් පරිත්‍යාගයක් සිදු කරපු ගුණවතී කණ්ණම්බි මෙතනියටත් මේ අවස්ථාවේදී තිළිණයක් සම්මානයක් ලබා ගන්නා හැටියට අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෝණපීනුවල මේදානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතින් මේ අවස්ථාවේදී ගුණවතී කණ්ණම්බි මෙතනියටත් උඩබෝමළුව වෙනුවෙන් ඉඩමක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් මේ සම්මානය පිරිනමු ලබනවා. මං හිතන්නේ දුන්නොත් දානේ ලැබේ නිදානේ කියලා අපි කියන්නේ. දෙන්න දෙන්නලා දානේ අපිට බොහෝ දේ ලැබෙනවා. ඒ ලැබීම තමයි අපි දෙන්න හිත හදාගන්න එක තමයි ලොවතින අමාරුම වැඩේ. අපි ආරම්භයේදී සීපත් කරා කඩු ගිලිනවටත් යුද වදිනවටත් අමාරුම දේ තුන් සිත පහදා දාන දීමයි අමාරුම කාර්යය. ඒ කාර්යයට දායක වූ දායක කාරකාදීන්ටයි මෙම සම්මාන ප්‍රදානය මේ මොහොතේ සිදු කරනු ලැබුවේ. අපි බලාපොරොත්තු වෙනවා තව නැවත වතාවක් අපේ සජීවී සම්බන්ධතාව ලබා ගන්නට සවස් භාගයේ සුමුදුර ධර්මදේශනාව සමග දකුණු ලකේ ගාලු දිසාවේ ගගබඩපත්තුවේ වවුලාගල ශෛලකූටාරාම පුරාණ ගල්ලෙන් රාජමහ විහාරස්ථානයේ වෙත නැවත සම්බන්ධතාව ලබා ගන්නා තෙක් අපේ සම්බන්ධතාව දම්පේ පිළියන්දල ප්‍රධාන පාලක මැදිරිය වෙත.